ස්වර්ණාභරණ කරුවන්ගේ සංගමයේ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹදී පැවැත්වුණා. ස්වර්ණාභරණ කරුවන්ගේ ගැටලු පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. අමාත්‍ය විරාධ ක්‍රිෂ්ණන්, ස්වර්ණාභරණ කරුවන්ගේ සංගමයේ සභාපති ඒ විජේකුමාර් යන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පිටරටින් ජුවලරි ගේනවට වැඩිය මගේ කැමැත්ත තියෙන්නේ මේ රටේ පාරම්පරික ගම්මාන තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා ස්කිල් එක. ඒ කියන්නේ එතකොට ජුවලරි ගම්මාන කියලාම තියෙනවා රටේ විශාල ප්‍රමාණයක්. ඒ ජුවලරි ගම්මාන සංකල්පය ආපහු ශක්තිමත් කරලා ඒගොල්ලන්ව ට්‍රේන් කරලා නව යුගයේ ටෙක්නොලොජි වලට යොමු කරලා ජුවලරි ශාස්ත්‍රයේ අපි හොඳ නැෂනල් පොලිසි එකක් හදලා දළ දේශීය නිෂ්පාදිතයට 7% දායකත්වයක් ලබා දෙනවා නම් ඇයි අපිට බැරි? ඒ නිසා මම හිතන්නේ මේ ශාස්ත්‍රයේ වැඩි දියුණු කරන්න අපිට පුළුවන්. මම ඔබලට ප්‍රකාශ කරනවා දැන් මේ ලැබුණු අදහස් වලින් මම ජෙම්මන් ජුවලරි ශාස්ත්‍රය පිළිබඳ වෙනම ප්‍රතිපත්තියක් හදලා අපි ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගුඩු ධම්මාවාස ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් මහනාහිමියන් බැහැදුටු සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත් වලටද එක් වුණා. මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ඒ මහතාට සෙත් ප්‍රාර්ථනා කළා. අමාත්‍ය පාටලී චම්පික රණවක, එස් එම් මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අප කළ යුතුව තිබෙන යතුරු කාර්යභාරය සියල්ලම ඒකී ශ්‍රී ලංකාවක් තුළ අපි ක්‍රියාත්මක සම්බුද්ධ ශාසනයේ මෘදේව කාරණ ඒ ගෞරවණීය මහා සංඝරත්නයට සම්බුද්ධ ශාසනයේ සුරක්ෂා කිරීම උදෙසා ලබාගත්තු ඒ ඉහළම රාජ්‍ය ආශිර්වාදයේ අනුග්‍රහය ශක්තිය ලබා දෙමින් බුදු සසුන බබලවන්නට ඒ ආදරික යුතුකම නොපිරිහෙලා ඉෂ්ට කරන කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.